හැකියාව තිබුණත් සල්ලි අතේ නැතිකම නිසා හැකියාව ඉස්සරහට ගෙනියන්න බැරි දරුවන් පිළිබඳවත් නිරන්තරයෙන්ම අපිට වාර්තාවන් ගෙන එන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි සූදානම් වෙනවා ඔබට එවැනි වාර්තාවක් ගෙන එන්නට. ස්වර්ණවාහිනී පත්තරේ නිරන්තරයෙන්ම නරඹන පත්තරේ අපි තොරතුරු කියන අතර වාරයේදී ඒ පිළිබඳව ඇහුම්කන් දෙමින් එදිනෙදා වැඩ කටයුතු කරන කියන ඔබ හැමදෙනාගේම අවධානය යොමු කරවීම සඳහා අපි මේ ප්‍රවෘත්තිය ගෙන එන්නේ. මේ කුඩා හීනටියන්ගල සිරිසීවලී බාලිකාවන් පිළිබඳව ප්‍රවෘත්තියක්. ඔවුන් ඉතාමත්ම දක්ෂ දරුවෝ කලුතර දිස්ත්‍රික්කයේ අංක 1 අවුරුදු 12න් පහළ පාපන්දු ශූරතාවයේ හිමි කරගත්තු බාලිකාවන් ලෙසින් ජයග්‍රහණය ලැබමින් සිටියදී දැන් සමස්ත ලංකා ශූරතාවයට මුහුණ දීම සඳහා යාපනයේ යන්න නොහැකිව ඔවුන් යම්කිසි අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා තියෙනවා. අපි මේ ගැන රටට කියනවා. ඒ අපි මේ ගැන රටට කියන්නේ මේ දරුවන්ට ඔවුන්ගේ හැකියාවට අවස්ථාවක් ලබා දීම සඳහා ඔබ හැමදෙනාගේම උදව් ඔවුන් වෙනුවෙන් ඉල්ලීම අපේ යුතුයකමක් වන නිසා නරඹමු. මේ පාපන්දු පුහුණුවෙන් වල නිරතවන්නේ කලුතර දිස්ත්‍රික්කයේ වයස වරුදු 12න් පහළ අංක 1 බාලිකා කණ්ඩායමයි. කලුතර දිස්ත්‍රික්ක කුඩා හීනටියන්ගල සිරිසීවලී මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ පුංචි පාපන්දු ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ විශිෂ්ට දස්කම් හමුවේ ඔවුන් මේ වන විට සමස්ත ලංකා පාපන්දු ශූරතාව දක්වා පැමිණ තිබෙනවා. අපි මේ දුර ගමන ආවේ ගොඩක් මහන්සි වෙලා. එදා අපි මැච් එක දිනපු දවසේ අපි ගොඩක් සතුටු වුණා. පුරුදු කරපු කෝච්ලා හිටන් බදාගෙන හොඳටම ඇඬුවා. එය මේ පුංචි හපන්නුන්ට බොහෝ සතුටුදායක පුවතක්වත් මේ පුංචි ක්‍රීඩිකාවන්ගේ මව්පියන්ට වගේම විදුහල්පතිවරයාටත් මේ සමස්ත ලංකා පාපන්දු ශූරතාවය දැන් ලොකු හිසරදයක් වෙලා. ඒ යාපනය දොරයප්පා ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වීමට පාසල් පාපන්දු සම්මේලනය තීරණය කිරීමත් සමග ඔවුනට අධික වියදමක් බැරීමට සිදුවීම හේතුවෙන් එකක් තමයි මේ යාපනය දක්වා යන්න බස් රථයක් සඳහා විශාල මුදල අපි 150,000කින් එහා ඉල්ලන්නේ. ඒ වගේම දවස් 4ක් අපිට කෑම්බීම ආදිය සපේ ගන්න වෙනවා. දරුවන්ට සපත්තු ඇඳුම් සපේ ගන්න වෙනවා. ඉතින් මේ සඳහා දරුවන්ගේ දෙමව්පියන්ට කිසිම හැකියාවක් ශක්තියක් නැහැ. ඒ නිසා මේ සියල්ලම අපිට සපේ ගන්න වෙන්නේ බාහිර පාර්ශ්වයෙන් ලැබෙන උදව්පකාර මත තමයි. එහෙම නැති වුණොත් අපි ලොකු ගැටලුවකට මුහුණ පානවා. කොහොමද මේ දරුවෝ යාපනයේ පැවැත්වෙන සමස්ත ලංකා පාපන්දු ක්‍රීඩාවලිය සඳහා සම්බන්ධ කරන්න කියන ගැටලුවට අපි මේ වෙනකොට මුහුණ දීලා තියෙනවා. Tamange dakshatha හිසරදයක් බවට පත්වෙන්නේ කොහොමද? දරුවන්ගේ දක්ෂතාවය වැඩිහිටියන්ගේ හිසරදයක් බවට පත්වෙනවා කියන ප්‍රවෘත්තිය අපිට අහන්නට පුළුවන්ද? යන්න තියෙන්නේ කලුතර ඉඳලා යාපනයට දිනා ගන්න බලාපොරොත්තු වන්නේ සමස්ත ලංකා ශූරතාවලිය. ඒ නිසා මේ කලුතර දිස්ත්‍රික්කයේ බබලවන කුඩා හීනටියන්ගල සිරිසීවලී බාලිකාවන්ට අවුරුදු 12න් පහළ මේ පාපන්දු ශූරතාවය දිනා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න මේ බාලිකාවන්ට කලුතර ඉඳලා යාපනය යන්න ඔබ අත්ලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ ප්‍රවාහන ගාස්තු මේ ඉඳුම් හිටුම් ගාස්තු සපයා දීම සඳහා කෙනෙකු දෙන්නෙකු තුන් දෙනෙකු හතර දෙනෙකු පස් දෙනෙකු ඉදිරිපත් වුණොතින් එහෙම මේ දරුවෝ ඔබ හැමදෙනාගේම ඒ උදව්වට වටිනාකමක් ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා පත්තරෙන් මේ ප්‍රවෘත්තිය රටටම ඇහෙවි කියලා.